බෞද්ධ මනෝවිද්‍යාව බෞද්ධ මනෝවිද්‍යාව පිළිබඳ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන එක් කථිකාචාර්යවරියක් දිනක් අචාන්චා හිමි බැහැදකීම සඳහා පැමිණියාය. මේ කාන්තාව බැංකොක් නගරයේදී අභිධර්මය ගැනත් සංකීර්ණ බෞද්ධ මනෝවිද්‍යාව ගැනත් වරින් වර දේශන පවත්වා ඇත. මිනිසුන් බෞද්ධ මනෝවිද්‍යාව අවබෝධ කර ගැනීම කෙතරම් වැදගත්ද යන්නත් ඇගෙන් ඉගෙනීමලත් ශිෂ්‍යයන් එයින් ලැබූ ප්‍රයෝජන ගැනත් අචාන් චාහිමි සමග කළ කතාබහේදී ඇය විස්තර කළාය. එවැනි අවබෝධයක් ලබා ගැනීමේ වැදගත්කම ගැන උන්වහන්සේ එයට එකඟ වූහ. ඉන් සතුටටපත් ඇය උන්වහන්සේගේ ශිෂ්‍යයන්ටත් අභිධර්මය උගන්වා දෙනු ලබන්නේ දැයි තවදුරටත් ප්‍රශ්න කර සිටියාය. සත්තකින්ම ඔව් යනුවෙන් ඒ සඳහා දුන් පිළිතුර විය. උන්වහන්සේ නිර්දේශ කරන අන්දමට ඔවුන් පටන් ගත යුතු වන්නේ කොතැනින්ද? ඒ සඳහා ඉතාමත් සුදුසු පොත් හා පාඩම් මොනවාද යන්න ගැනත් ඇය විමසුවාය. උන්වහන්සේ තම හදවත දෙසට ඇඟිල්ල දිගුකොට එය මෙතැනින් පමණය යන ලෙස පවසමින් මෙතැනින් පමණයි යනුවෙන් නැවතද පැවසූහ.